දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् श्रद्धा संपन्न कारुणिक पिन्नतुने हेम के मुतुम सद्धर्म श्रवणे सदहा सुदानवन महुत सद्धर्मे के लक्याने लोतुरा सम्मा संबुद्रजानन महंसे पांसालिस वसक मुनुल्लेहि देशना करन्न टेदुन ससर दुग्गिनी निवालीम पिनिस पावतिन वटिनाम दे धम्मो सद समंगनत्थि एतं पिवत भिक्खवे कियला भाग्यतुन वहन्से देशना कले धर्मय हा समान वेनत् औषधयक् नहे एनिसा मे औषधय गेन पानय करन्नट कियला बहु बेहेत् द्रव्यवलट लौकिक जीवितय तुल अपे कयट वेलंदेन रोगाबाध समनय करन्नट पुलुवन् कम लबुनत् भवदुकट वेदकाम करन्नट भवदुकट प्रतिकारम सपयन्नट वेन किसीम देयकट पुलुवन् कमक् नैते नैहे इपदीम नमति देट प्रतिकारम सपयनवनं सपयन्नट पुलुवन् कम तिबेन्ने लोतुरा सम्मा संबुद्रजानन् वहन्से देशना कोट वदाल ए उतुम् सद्धर्मयटम पमनयि එනිසාම තමයි ධර්මයේ පිළිබඳව ආදර කොට ගරු කොට ධර්ම ශ්‍රවණය කළ යුත්තේ එය අපේ ජීවිතයට එකතු කරගත යුතු වන්නේ. මනුස්ස ජීවිතයක් කියන එක අපිට ලෙහෙසියෙන් ලබන්නට පුළුවන්කම තිබෙන දෙයක් නෙමෙයි. අපිට මනුස්ස ජීවිතයක තිබෙන වටිනාකම නොතේරුණාට මනුස්ස ජීවිතයක් ලබන්නට පුළුවන්කම තිබෙන්නෙම කුසලයකින් පමණයි. මිනිස්සු හැටියට ඉපදුණු අපිට තවත් පින්කම් කිරීම එතරම් අපහසු දෙයක් නොවුනට හිතන්නකෝ මේ තත්වයෙන් යම් මොහොතකට හෝ පහළට ගියාය කියලා. එබඳු මට්ටමකදී නැවත මිනිස්සෙක් බවට පත් වෙනවා කියන එක ලෙහෙසියෙන් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. තිරිසංගත සතෙකුට කුසල සිතුවිලි ඔහුගේ ජීවිතයේ පුරාවට ඇති වෙන්නේ මොනතරම් ප්‍රමාණයක්ද? ඇතැම් විටක පිනක් කියලා දෙයක් ඇතිවන්නේම නැති තරම්. ඉතින් ඒ වගේ සත්වයකට නැවත මිනිසෙක් වන්නට අවශ්‍ය පිනක් ඉදිරිපත් වෙනවා කියන එක ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ බඳු තත්වයට පත් වුණ කෙනෙකුට තමයි මිනිස් ජීවිතය දුර්ලභයි කියලා කිව්වේ. අපිට මේ දුර්ලභ මිනිස් ජීවිතය අද ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරගන්නට අවශ්‍ය වටපිටාවක කවුරුත් ඉපදිලා තියෙනවා. ඒ සියල්ලම වගේම ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් විචාර බුද්ධියක් සහිතව ඉපදිලා තියෙනවා. මේ දුර්ලභ කරුණු සියල්ලම සම්පූර්ණ වුණ දවසේදී අපි ඊටාම අප්‍රමාදී වේ යුතුයි ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට. දුකින් මිදෙන මාර්ගයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විවරණය කළේ ලෝකේ නුවණැත්තන්ට තේරුම්ගෙන නුවණින් අවබෝධ කරගෙන දුකින් මිදීම සඳහා. එනිසාම තමයි පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහා තිබෙන දෙයක් නොසේනම් දුෂ්ප්‍රඥයින් සඳහා තිබෙන දෙයක් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ අපිට අවශ්‍ය වෙන්නේ දන් දෙන්න කියලා දේශනා කරන්නට නෙමෙයි. සිල් රකින්නට කියලා දේශනා කරන්නටවත් නෙමෙයි. භවනා කරන්නට කියලා දේශනා කරන්නටවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවන්නට කලිනොත් ලෝකේ හිටපු අය දන් දුන්නා. සිල් රැක්කා. බෝධිසත්වයන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්න දවසේදීත් මහමායා දේවිය අෂ්ටාංග සීලය සමාදන් වෙලා හිටි බවයි දැක්වෙන්නේ.
අසිත කාලදේවල තාපසතුමා වගේ අය ධානලාභී තාපසවරු භාවනාවකින් තොරව ධාන ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් ලෝකේ ඒ කාලේ වෙන විටත් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී නොඑක් දේවල් පැවතුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට විශේෂයෙන් පහළවන්නට අවශ්‍ය වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට විශේෂයෙන් පහළවන්නට අවශ්‍ය වන්නේ සාමාන්‍ය ලෝකයට හසු නොවන, සාමාන්‍ය ලෝකයට නොපෙනෙන යථාර්ථවත් ධර්මයක් දේශනා කරන්නට. බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියත් නැතත් පවතින ඇත්ත ස්වභාවය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය නිර්මාණය කරලා උන්වහන්සේට හිතුණ විදිහට මේ ධර්මය දේශනා කළා නෙමෙයි. ලෝකේ පවතින්නේ යම් ස්වභාවයක් නම් යම් ධර්මයක් නම් ඇත්ත, ඒ ඇත්ත යථාර්ථය තමයි දේශනා කළේ. එකට බුදුරජාණන් වහන්සේ නමක්ම ඕන කරන්නේ සාමාන්‍ය ලෝකයට ඒ ඇත්ත යථාර්ථය වැහිලා තියෙනවා, ඒ කෝෂයෙන් එළියට එන්නට සාමාන්‍ය මානසික මට්ටමකට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ නමක්ම ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන විවරණය කරලා දෙනකන් සාමාන්‍ය මනසකට ඒ ගෝචර කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි ධර්මය කියලා කියන්නේ පටිසෝතගාමී දෙයක් වීම. පටිසෝතගාමී කියලා කියන්නේ පහළට ගලන ගඟක උඩු අතට පිහිනනවා වගේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්. ලෝකේ හැමෝම හිතන විදිහක් තියෙනවා, හිතන ක්‍රමයක් තියෙනවා, හිතන විදිහට, හිතන ක්‍රමයට අනුව තමයි හැම කෙනෙක්ම ක්‍රියාත්මක වෙන්නේ. එක දුක්පත් පොහොසත් ભેදයකින් තොරව, ලස්සන කැත ભેදයකින් තොරව, සත්ව ભેදයකින් තොරව හැමෝම හිතන, හැමෝම බලාපොරොත්තු වෙන යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඔක්කොම යන්නේ එකම පැත්තකට. ඒකට කියනවා අනුසෝතගාමී කියලා. අනුසෝතගාමී දැක්ම එච්චර අමාරු නෑ, ඒක හරි පහසුයි. ඒ කියන්නේ පහළට ගඟක් ගලනකොට පහළට ගලන ගඟේ පහළටම පිහිනාගෙන යෑම අපහසුයක් නෑ, පහසුවෙන් කරන්න පුළුවන්. හැබැයි පහළට ගලන ගඟක උඩු අතට පිහිනන එක ලෙහසියෙන් කරන්න බෑ. අර ජල ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යන්න ඕනේ. එතකොට බොහොම ශක්තියක් වැය කරන්නට ඕනේ. දුර්වලයෙකුට ඒක කරන්න බෑ. අන්න ඒ වගේ තමයි පටිසෝතගාමී කියලා කියන්නේ ධර්මය. ඒක දුර්වලයෙකුට කරන්න බෑ. කායික දුර්වලයෙකුට නෙමෙයි, මානසික දුර්වලයෙකුට. ඒ කියන්නේ හිතන්න බැරි බුද්ධියක් නැති කෙනෙකුට ඒක තේරුම් ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්නේ හේතු නිසා අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මය කියලා කියන්නේ පටිසෝතගාමී දෙයක්. ඒකට හේතුව සමස්ත ලෝකයම එකම දෙයක් ඔස්සේ යනකොට ඊට වඩා ප්‍රතිවිරුද්ධ වුණ දර්ශනයක් තමයි ධර්මයෙන් තුල අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ලෝකෙ වැඩි කොටසක් ඉන්නේ අර පහළට ගලනකොට පහළටම ගහගෙන යන අය වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව හිතන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ අන්නේ ප්‍රතිවිරුද්ධව සිතන්නට තරම් බුද්ධිමය පරිපාකයක් තිබුණු, බුද්ධිමය පැසීමක් තිබුණු, බුද්ධිමය අතින් වැඩි දියුණු වුණු මිනිස්සුන්ට. ධර්මයේ තේරුම් ගන්න කොටත් අපිට ඒක අත්‍යවශ්‍යයි. අපි ටිකක් විමසලා බලමු මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිසෝතගාමී දැක්ම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිසෝතගාමී දැක්ම තමයි ලෝකේ හැමෝම ප්‍රශ්නවලට උත්තර හොයනවා. ඒ උත්තර හොයන ක්‍රමය සාමාන්‍යයෙන් හොයන ක්‍රමයට වඩා ටිකක් ප්‍රතිවිරුද්ධව සෙව්වා. එකෙන් කිව්වේ දැන් ඉපදුණු දවසේ ඉඳලා මරණයට පත් වෙනකම්ම මිනිස්සෙක් බලාපොරොත්තු වෙනවා දුක අයින් කරලා සැපසේ වාසය කරන්නට. ඒක තමයි කාගෙත් බලාපොරොත්තු. ජීවිතේ දුක අයින් කරලා දුක එන පැති වහලා යහපත් සැපසේ වාසය කරන්නට. ඒක මේ මෙතන ඉඳගෙන ඉන්න මොහොතේ ඉඳලා ඔබේ ජීවිත පැවැත්ම පිළිබඳව ඔබ සංවිධානය කරගන්න තැන වෙනකම්ම තියෙන දෙයක් නේ. දැන් එක ඉරියව්වකින් ඉන්නකොට ඒක ටිකක් වෙලා යනකොට දුකයි වේදනාකාරී. ඊට පස්සේ ඔබ ඒක වෙනස් කරගන්න ඉරියව්ව. ඇයි ඉරියව්ව වෙනස් කරන්නේ? අර දුකෙන් නිදහස් වෙන්න. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය දිහාම අරගෙන බලන්නකෝ. දැන් හිතන්නකෝ ඉඳගෙන ඉඳලා අමාරු වෙනකොට ඔබ හිටගත්තා.
දැන් හිට ගැනීම කියන දේ ඉඳගෙන විඳපු දුකට උත්තරයක් නෙ හිටගත්ත කියන එක. දැන් හිටගෙන ඉන්න පුළුවන් ද හැම වෙලේම? බෑ ටිකක් කියලා යනකොට ඒක අමාරුයි. දැන් අපි ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ගත්ත එක ආපහු ප්‍රශ්නයක් බවට පත් වෙලා නේ. ආපහු ඉරියව්ව වෙනස් කරන්න ඕනේ. ආපහු ඒක දුකක් බවට පත් වෙනවා. ඉතින් සතර ඉරියව්වෙම අපිට මේ දුක නම් එන්නේ එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේ අපි ජීවිතේ ගන්න හැම ප්‍රයත්නයක්ම හැම උත්සාහයක් එකම ඒකත් එක්ක එන දුකක් තියෙනවා. ඒකත් එක්ක ජීවිතේට ගලාගෙන එන දුකක් තියෙනවා. ජීවිතේ කෙනෙක් කියනවා නම් මම සාර්ථකව හැමදේම ගොඩනගා ගත්තා කියලා. ඒ සාර්ථකව ගොඩනගා ගත්ත හැමදේම ගොඩනගා ගත්ත ලෝකේ තියෙනකොට එයාට හොහු මෙරළ යන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් එයා ජීවත් වෙනකොට අර සියල්ලම නැති වෙලා යන තැනට හොහු මුහුණ පාන්නට සිද්ධ වෙනවා. හැමෝම ලෝකයේ අතෘප්තිකර මනසකින් ජීවත් වෙනවා. දුප්පත්ම මිනිස්සෙක් දිහා අපි බැලුවොත් ඒ මිනිස්සයාට බලාපොරොත්තු තියෙනවා. ඒ මිනිස්සයා කැමති වෙන දේවල් තියෙනවා. එයා ලෝකේ හොඳයි සැපයි කියලා හිතන දේවල් එයාට ලං කරගන්න ආසාවන් තියෙනවා. ඒ ආසාවන් සඳහා එයා එයාගේ ජීවිතේ වැය කරනවා, මහන්සි වෙනවා. ඒ දේවල් නොලැබුණොත් එයා දුකටපත් වෙනවා. ලැබෙනකොට සතුටටපත් වෙනවා. ලැබීමත් එක්ක එන නොලැබීම කියන දේ හැමුවේ එයා තවත් දුකටපත් වෙනවා. ඒත් දුක කියන දේ එයාගේ ජීවිතේට කොහෙන් ආවත් වෙන දේ. අපිට හිතෙන්න පුළුවන් එයාගේ අසරණකම දුප්පත්කම නිසා තමයි එයාට ඒ දේ ආවේ කියලා. හැබැයි ලෝකේ ඉන්න ධනවත්ම මිනිස්සයාට එයාගේ ධනය එයාගේ ජීවිතේ බොහොම සැපවත්ව ගත කරන්නට තරම් සෑහුණත් එයාට තියනවද තෘප්තියක්? දැන් මම හම්බ කළා ඇති මට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියලා දෙයක් නෑ. එයාට තව බලාපොරොත්තු තියෙනවා, තව පරමාර්ථ තියෙනවා. ඒවා සාධනය කරගන්නට එයා දිවා රැ නැතුව මහන්සි වෙනවා. එයා කල්පනා කරනවා ඒකෙන් ලාභ ලැබෙනකොට එයා සතුටු වෙනවා, අලාභ ලැබෙනකොට එයා දුකටපත් වෙනවා. එයත් අර දුප්පත් කෙනා ඉන්න මනෝභාවය තුල වගේම එයත් සැප දුක කියන එක භෞතිකත්වයේ තුල විඳිනවා. දුප්පත් කෙනා දුගීම කෙනා ඒ මට්ටමින් ඒක විඳිනකොට අර කෙනා එයාගේ මට්ටමින් එයා මානසික අතෘප්තිකර බවෙන් එයා බලාපොරොත්තු වෙන දේවල් එයාට නොලැබීම කියන දේවල් විඳගෙන එයත් එතන වාසය කරනවා. එතකොට මේ දෙන්න අතර ඉන්න හැමෝගෙම ජීවිතවල කතාව ඕක නෙමෙයිද? ඔබ ඔබේ ජීවිතයේ දිහාට හැරිලා බැලුවොත් ඔබට ආවේනික ප්‍රශ්න ගැටලු ටිකක් ඔබට තියෙනවා. ඔබට විසඳ ගන්න ප්‍රශ්න ගැටලු ටිකක් තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ලෝකේ ඉන්නකොට මේ දේවල් මේ විදිහට වෙනවා නම් හොඳයි කියලා. ඒ දේවල් නොලැබෙනකොට ඔයගොල්ලොන්ගේ ජීවිතවලට දුක ගලාගෙන එනවා. ඒවා වෙනස් වෙනකොට ඔයගොල්ලොන්ගේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යම්කිසි දෙයක් දුකෙන් කෙලවර වෙන තැනක් ගැන පෙන්වනවා නම් ඒ දුකෙන් කෙලවර වෙන දේ සැපයක් හැටියට පෙන්වුවේ නැහැ. අන්න ඒ නිසා ඒක තේරුම් අරගෙන ලෝකේ හැමදාම කෙනෙකුට තෘප්තිමත්ව ඉන්න පුළුවන් නම් සැපසේ ඉන්න පුළුවන් නම් අන්න ඒකට මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැමදාම සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ නේ. දැන් මොන දේ තිබුණත් මොන සම්පත්තිය තිබුණත් දුකෙන් නම් ඉන්නේ ඒක වැඩක්ද? ඒක වැඩක් නෑනේ. අර මම සිහිපත් කරන කතාවක් තියෙන ධර්මාශෝක රජුරෝ තමන්ගේ සහෝදරවරු ගොඩාක් ඝාතනය කළානේ නේ. චණ්ඩාශෝක කාලෙදී ආ තමන්ගේ සහෝදරවරු ගොඩක් ඝාතනය කළා. එක සහෝදරයෙක් ඉතුරු වුණා. දවසක් ධර්මාශෝක රජුරුන්ගෙන් මේ සහෝදරයා අහනවා, ඉතුරු වෙලා හිටපු සහෝදරයා, ඔබ ඇයි භික්ෂූන්ට මෙච්චර ගෞරව කරන්නේ? ඔබ ඇයි භික්ෂුන් වහන්සේලාට මෙච්චර ගෞරව කරන්නේ කියලා. ඊට පස්සේ රජුරෝ කල්පනා කරනවා මේක තේරුම් කරලා දෙන්න ක්‍රමයක්. කල්පනා කරලා කියනවා, ඔබට මම දවස් 7කට රජකම දෙනවා. ඔබට මම දින 7කට රජකම දෙනවා. සියලුම සම්පත්තිය සියල්ලම දෙනවා. හැබැයි දවස් 7න් පස්සේ මම ඔබව ඝාතනය කරනවා. මම දවස් 7න් පස්සේ ඔබව මරනවා. අද ඉඳලා ඔබ මේ රටේ රජුරෝ. ඔබට රජකම පවරා දෙනවා. දවස් 7කින් පස්සේ ඇවිල්ලා හම්බෙන්න නියෝග කරනවා. දැන් දවස් 7කින් පස්සේ තමන්ගේ සහෝදරයා තමන් වෙතට කැඳවලා රජුරු අහනවා,
ඔබ මේ දවස් 7 සතුටින් ගත කළාද රාජ්‍ය සම්පත්තිය හොඳින් භුක්ති විඳද හොඳට සුවෙන් හිටියද කියලා දැන් රජකම කියන දේ එදා කාලේ තිබුණ විදිහට මහා සම්පත්තියක් හැටියට සැලකෙන්නේ හැමදේම Tamanට හිතූ පරිදි දෙයක් සිද්ධ කරන්නට පුළුවන්කම තිබුණ කාලයක් එතකොට එබඳු තැනක වුණත් අර සහෝදරයා කියන ස්වාමිනි මොන සතුටක්ද මොන තෘප්තියක්ද මම බයෙන් දවස් 7කින් පස්සේන මරණය ගැන හිත හිත මම ලත වෙමින් හිටියා හරියට ආහාරයක්වත් හරියට ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ කියලා මම දුකෙන් හිටියේ එතකොට ධර්මාශෝක රජුරෝ කියනවා භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ දවස් 7කින් පස්සේන මරණය නෙමෙයි ඊළඟ මොහොතේ තමන් කරා එන්න පුළුවන් මරණය ගැන කල්පනා කරන කෙනෙක් හැබැයි එයා තැවීමක් නැතුව සතුටින් ඉන්නවා ඔබට දවස් 7කින් පස්සේ එන මරණය ගැන හිතනකොට ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණේ නෑ අන්න ඒ හේතුව නිසායි මම භික්ෂුන්ට ගරු කරන්න කියලා. එතකොට මේ ඒ රජුරෝ ඔහුට තේරුම් ගත්ත පමණින් ඔහු කරුණ පැහැදිලි කරපු විදිහ. නමුත් මේකෙදි මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ දේ තමයි රාජ්‍ය සම්පත්තියක් භුක්ති විඳින්නට ගියත් මානසික සතුට නැත්තං ඒකෙන් ඇති වැඩක් නෑ. කිසිම සම්පත්තියක් නැතිව වුණත් ගහක් මුලකට වෙලා ඉන්නකොට කෙනෙකුට එතන හිතේ සතුටින් ඉන්න පුළුවන් නම් අනිත් භෞතික දේවල් මොකුත්ම නැතුව එයා මානසික සතුටින් නම් එතන ඉන්නේ ඒක සැපයක් නෙමෙයිද ඒක සැපයක් ඒක තමයි තෘප්තිමත් බව කියලා කියන්නේ බද්ධයාහම්දුර තමන්ගේ රාජ්‍ය සම්පත්තිය අතහැරලා දාලා ආපු කෙනෙක් උන්වහන්සේ හැම වෙලාවකදීම උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා අනේ සැපයි කියලා හාමුදුරුවෝ කල්පනා කළා මේ පෙර රජ සම්පත් ගැන හිත හිත අනේ සැපයි කියනවාද කියලා බුදුරජාණන් වහන්සේට දැන්නුවට පස්සේ බුදුරජාණන් වහන්සේ බද්ධ හාමුදුරුවෝ ගෙන්නලා අහනවා බද්ධ ඔබ හැම වෙලාවකදීම අනේ සැපයි කියන්නේ ඇයි කියලා රජ සම්පත් ගැන හිතලාද ඔව් ස්වාමිනි මම රාජ්‍ය සම්පත් ගැන හිතලා තමයි අනේ සැපයි කියන්නේ හැබැයි ඒකේ තියෙන සැප ගැන නෙමෙයි එදා මම විඳපු දේත් එක්ක අද මම විඳින සැප මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා මම හිතනවා. එදා රාජ්‍ය සම්පත්තියක් කියන දෙයක් විඳිනකොට මම හැම වෙලාවකදීම සතුරු උපද්‍රවෙයිද කරදරයක් වෙයිද මම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. මගේ වටේට මම ආරක්ෂකයෝ තබාගෙන හිටියේ. ඒ මගේ හිතේ තියෙන බය නිසා යටත් පිරිසෙන් ස්වාමීනි වැසකිළියකට කැසකිළියකට ගියත් මාත් එක්ක ආරක්ෂකයෝ වෙනවා. මට නිදහසක් තිබුණේ නෑ ස්වාමීනි දැන් මම බොහොම නිදහසේ මම ගහක් මුලකට වෙලා ඉන්නවා. ඒ නිදහස ගැන හිතනකොට මට උදම් වාක්‍යයක් ප්‍රකාශ කරන්නට හිතෙනවා අනේ සැපයි කියලා. එතකොට මානසික තෘප්තිය මානසික සහනය මානසික සතුට තරම් වැදගත් වෙන දෙයක් ඇත්තේ නැහැ. මොන දේ තිබුණත් මානසික තෘප්තිය මානසික සතුට තමයි වැදගත් වෙන්නේ. ඒකයි සමහර වෙලාවට ධනයෙන් අඩුපාඩුවක් නැති අය මානසික ප්‍රශ්න හමුවේ සියද විනසා ගන්නෙ. ඕනෑතරම් සිදුවීම් අපිට දකින්න පුළුවන්කම තියෙනවනේ. ඒ වගේම සමහර වෙලාවට මහා ධනෙන් ආඩ්‍යයි කියලා පේන අයට අඩුම තරමේ රැට නිින්ද යන එකවත් හරියට නිින්ද යන්නේ නැහැ. ගොඩක් වෙලාවට නිින්ද යන්නේ බෙහෙත් පෙත්තක් කියලා. මානසික පීඩනය. වැඩක් ති ජීවිතේ මානසික සැහැල්ලුව නැත්තම් තෘප්තිය නැත්තම් තේරුමක් නැහැ. වැදගත් වෙන්නේ මානසික තෘප්තිය මානසික සැහැල්ලුව. ඒ මානසික තෘප්තිය මානසික සැහැල්ලුව ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ කෙනෙකුගේ මනස අෂ්ටලෝක ධර්මයානුව පවතිනවා නම් ලාභේහි ඇලිලා අලාභේහි ගැටෙනවා නම් ඒ වගේම නින්දාවෙහි ගැටිලා ප්‍රශංසාවෙහි ඇලෙනවා නම් යසසෙහි ඇලිලා අයසසෙහි ගැටෙනවා නම් සැපෙහි ඇලිලා දුකෙහි ගැටෙනවා නම් ඒ මනසකට කවදාවත් සතුටින් ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. ලබාගත් ලාභය වෙනුවෙන් එයා තණ්හාවෙන් බැඳෙනවා ඒ දේ නැති වෙනකොට දුක් වෙනවා. ඒ වගේම ලාභය නොලැබි අලාභය ලං වෙනකොට දුකටපත් වෙනවා. මේක කාගේ ජීවිතවල අත්දකින්නට සිද්ධ වෙන දෙයක්. මෙන්න මේ තත්වය ඉක්මවන්නට නම් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ලෝක යථාර්ථයේ තේරුම් ගන්න. ලෝකේ පවත්නා යථාර්ථයේ තේරුම් ගන්න ලෝකේ පවත්නා යථාර්ථයේ තේරුම් ගත්තට පස්සේ අපිට ඒ ඔස්සේ දුක් වන්නට ලෝකේ දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද්ද පවත්නා යථාර්ථය කියලා දේශනා කළේ?
අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත කතාව. ධර්මයේ කියලා භාග්‍යතුන් වහන්සේ විවරණය කළේ පෙන්නුවේ වෙන දෙයක් නෙමෙයි අපි මේ ජීවත් වෙනවා කියන තැන තියෙන යථාර්ථය ඇත්ත සිදුවීම තමයි අපට පෙන්වලා දුන්නේ. ජීවත් වෙනවා කියලා කියන තැන තියෙන ඇත්ත කතාව කියන්නේ මොකද්ද? ඒක දැන් අපි හිතන විදිහට වඩා ටිකක් ගැඹුරින් අපිට දකින්නට සිද්ධ වෙනවා. අපි ජීවත් වෙන තැන අපි මෙනෙහි කරන විදිහ අපි දකින විදිහ තමයි ලෝකේ පවතින දෙයකට අපි හැම වෙලාවකදීම වටිනාකමක් දෙනවා. ලෝකේ පවතින දේවල් වලට අපි නොවටිනාකමක් දෙනවා. වටිනාකම සහ නොවටිනාකම කියන එක අපි ලබා දෙන දෙයක්. හැබැයි අපි ඒක දකින්නේ කොහේ තියෙන දේ හැටියටද? අපි ඒක දකින්නේ අර බාහිර තියෙන වස්තුව තුළ विद्यमान වන දෙයක් හැටියට. එහෙමනේ අපි දකින්නේ වටිනා දෙයක් බවට පත් වෙන්නේ මොකද්ද? එළියේ තියෙන දේ කියලා තමයි අපි දකින්නේ. බාහිර තියෙන දේ තමයි වටින්නේ. නොවටින්නේ මොකද්ද? එළියේ තියෙන දේ තමයි වටින්නේ නැත්තේ. මෙන්න මේක තමයි අපේ තියෙන මනෝභාවය. මේකම තමයි අපි වැරදි කියලා කියන්නේ. මම ඔකට පැහැදිලි කරන්න නිතරම පාවිච්චි කරන එක උදාහරණයක් ඒ තමයි මේ රත්තරම් මාලයක ලැබෙන සැප සතුට කොහෙටද අපිට දැනෙන්නේ කියන එක. රත්තරම් මාලයකින් දැනෙන සැප සතුට අපිට දැනෙන්නේ කොහෙටද? හිතටද කයටද? ඒක දැනෙන්නේ හිතට. එතකොට මේ මාලේ හරි වටිනවා කියලා හිතාගෙන අපි ඒක කරේ දාගෙන යනවා. බොහොම සතුටින් ලස්සන මාලයක් තියෙනවා කියලා හිතාගෙන. ඔබ ලස්සනයි කියලා හිතාගෙන බොහොම සතුටින් කරේ දාගෙන යනවා. හිතන්නකෝ පාර අයින යන තවත් මිනිස්සෙක් පාර අයින වැටිලා තියෙන වැල් කෑලි ටිකක් අරගෙන ඒ වැල් කෑලි ටික රවුම් කරලා එයා ඒක කරේ දා ගන්නවා. අපි මේ මිනිස්සයාට කියනවා පිස්සෙක් කියලා. ඇයි? කිසිම වටිනකමක් නැති දෙයක් කරේ දාගත්තා. එයා ඒක දාගත්තේ එයාට වටින නිසා නෙමෙයිද? එයා ඒක දාගත්තේ එයාට වටින නිසා. අපි මාලේ දාගත්තේ ඒක අපිට වටිනවා කියලා පේන නිසා. අපි මේක උදුර ගන්න ගියොත් අපි ගහන්නේ බනින්නේ නැද්ද? අපි ගහනවා බනිනවා. එයාගෙන් ඒක උදුර ගන්න ගියොත් එයා ගහන්නේ බනින්නේ නැද්ද? එයා ගහනවා බනිනවා. අපිට හිතේ දෙකක් කියලා නෑ, දෙන්නම ඉන්නේ එකම මනෝභාවය තුළ. පුංචි වෙනසයි තියෙන්නේ, එයා සමාජ සම්මුතියට එකඟ නැහැ, අපි සමාජ සම්මුතියට එකඟයි. එච්චරන වෙනස. හෙට වෙනකොට ලෝකේ ඔක්කොම මාලේ වටින්නේ නැහැ කියන තැනට ඇවිල්ලා අපි විතරක් මාලේ වටිනවා කිව්වොත් මොකද වෙන්නේ? අපි පිස්සෙක් වෙන එක නතර කරන්න බෑ. එනිසා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි හැම වෙලාවකදීම ක්‍රියාත්මක වෙන්නේ අපිට හිතෙන විදිහ අනුව. අපිට හිතෙන විදිහ අනුව. ඔබ වටිනවා කියලා හිතාගෙන ඉන්න මාලය යම් වෙලාවක ඔබට අවශ්‍ය වෙනවා විකුණන්න. යම් වෙලාවක ඔබට අවශ්‍ය වෙන එක විකුණන්න. එතකොට මේ මාලය ඔබ විකුණන්න යනකොට එතනින් කියන ඔබට මේ මාලය කිසිම වටිනකමක් නැති දෙයක් කියලා. එකපාර විශ්වාස කරන්නේ නැති වෙයි. තවත් තැනකට යයි. එතනිනුත් ඒ කතාවම කියයි. ඔබ තැන් හතරකට පහකට ගියත් එකම කතාව කිව්වොත් දැන් මොකද වෙන්නේ? තවදුරටත් වටිනවද? තවදුරටත් වටින්නේ නැහැ. දැන් මෙච්චර කල් අපි අර මාලේ වටිනවා කියලා හිතාගෙන හිටියනම් වටිනකම මාලේ තිබුණා නම් දැන් ඒක වෙනස් වෙන්න පුළුවන් දෙකපාර. ඒක වෙනස් වෙන්න බෑ. මාලේ වටිනාකම කියන එක අර වස්තුවේ තිබුණා නම් මාලේ ඇතුලේ තිබුණා නම් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න බෑ. හැබැයි දැන් වෙනස් වෙලා තියෙනවා. එතකොට වෙනස් වුනේ කොහොමද? ඒ වස්තුව වටිනවා කියලා අපි ඇති කරගත් අපේ දැක්මක් තිබුණනේ, දෘෂ්ටියක් තිබුණා. ඒක වෙනස් වෙනකොට, ඒ සංඥාව වෙනස් වෙනකොට අන්න අපිට අරක පේනවා වෙනස් දෙයක් විදිහට. දැන් වටිනකම නිර්මාණය කළේ, වටිනකම හැදුවේ වස්තුවද? වස්තුව පිළිබඳව අපි දකින ක්‍රමයේද? ඒක හැදුවේ වස්තුව පිළිබඳව අපි දකින ක්‍රමය මිසක වස්තුව නෙමෙයි. හැබැයි අපි ලෝකේ හැමදාම හිතන ක්‍රමේ මොකද්ද? තියෙන දේ තමයි වටින්නේ කියලා. අපි නොදන්න දේ මොකද්ද? තියෙන දේ වටිනවා කියලා හිතන කම නිසා තමයි අපිට ඒක වටිනකමක් හදලා දීලා තියෙන්නේ කියලා. තියෙන දේ වටිනවා කියලා හිතන කම නිසා. වටිනාකමක් තියනවා කියලා හිතාගෙන ඉන්න කාලෙදී අර මාලේ නැති වුණා නම් දැන් ඔබට මොනවද දැනෙන්නේ?
මහා දුකක් දැනේ. කිසිම වටිනකමක් නැති දෙයක් කියලා ඔබ හිතාගෙන ඉන්නකොට ඒක නැති වුණොත් දැන් ඔබට සාපේක්ෂව දුක වැඩි කලින්ද දැන්ද? වටිනවා කියලා හිතන් ඉන්න කාලෙදි නැති වුණොත් දුක වැඩි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දුක ගෙනල්ලා දීලා තියෙන නැතිවීම නිසාද? එහෙම නැතිනම් නැති වුණ දේ වටිනවා හෝ නොවටිනවා කියලා ගත්ත කම නිසාද? නැති වෙච්ච දේ වටිනවා කියලා දැකපු මනස නිසා තමයි ඔබට දුක ගෙන එීම සිද්ධ වුනේ. කවදාවත් නැතිවීම නෙමෙයි. දැන් අපි කියනවා දරුවා මැරුණොත් දරුවා මැරුණ නිසා තමයි දුක කියලා. ඇත්තටම දුක දරුවා මැරෙන නිසාද නැතිනම් ඒ දරුවා ආදරණීය දරුවෙක් කියලා පෙන්නන මනෝභාවය නිසාද දුක වැඩි කරන්නේ? දැන් සමහර දෙමව්පියන්ට පුංචි කාලේ ආදරෙන් හදාගත්ත දරුවා වුණත් පස්සේ කාලේ පේන්න බැරි වෙන අවස්ථා නැද්ද ලෝකේ? තියෙනවා. හොඳයි හිතන්නකෝ ඒ දරුවා අර පුංචි කාලේ ආදරෙන් හදාගන්න කාලේ නැති වුණොත් ඒ දෙමව්පියන්ගේ හිතට මනසට මොන තරම් දුකක් ගෙනල්ලා දෙයිද? හැබැයි දැන් අර පේන්න බැරි කාලේ බොහොම අමනාපෙන් තරහෙන් ඉන්න කාලේදී දරුවා නැති වුණොත් දැන් කොච්චර විතර දුකක් ගෙනල්ලා දෙයිද? වෙනසක් නැද්ද? දරුවා නැතිවීම නිසා නම් දුක ඔක හැම කාලෙම දුක එක සමානව ගෙන්න ඕනේ නැද්ද? ගෙන්න ඕනේ. එහෙනම් තේරුම් ගන්න දුක කියන දේ ගෙන්නේ ඒ දරුවගේ නැතිවීම නිසා නෙමෙයි, ඒ පිළිබඳව වටිනකමක් හදලා දෙන තමන්ගේ මනසේ දැක්ම නිසා තමයි අපිට දුක කියන දේ අරගෙන එන්නේ. ඒකේ අයිතිය තියෙන්නේ කොයි වෙලාවකවත් බාහිර වස්තුව පැත්තට නෙමෙයි. ලෝකේ අපි හැමදාම අපේ හිත පුරුදු කරලා තියෙන්නේ අර එළියේ තියෙන දේ වටිනවා කියලා බාහිර පවතින දේට වටිනකම පවරන්න. බාහිර තියෙන දේට නොවටිනකම පවරන්න. ඒ නිසා තමයි අපි හැමදාම ලෝකෙත් එක්ක හැප්පෙන්නේ. ඇයි වටිනකම් සහිත දේවල් අපි ළඟට ගන්න ඕනේ, වටිනකම් රහිත දේවල් අපේ ජීවිතෙන් ඈත් වෙන්නට ඕනේ. දැන් අපිට සිද්ධ වෙනවා භෞතික දේවල් එක්ක හැප්පෙන්න. හැබැයි අපිට පවත්වා ගන්න පුළුවන් කිසිම දෙයක් ලෝකෙ තුල ඇත්තේ නැහැ. අඩුම තරමේ මමම කියලා හිතාගෙන ඉන්න මේ කයවත් අපිට බෑනේ අපිට ඕන විදිහට තියන්නනේ. ඒකටත් ලෙඩ වෙනවා, ඒකත් විපර්යාසයන්ට භාජනය වෙනවා. අපිට ඕන විදිහට ඒකවත් තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් එහෙනම් කොහොමද අපි අපෙන් පරිබාහිර දේවල් තියාගන්නේ? මේකවත් තියාගන්න බෑ නම් අඩුම තරමේ අපෙන් පරිබාහිර දේවල් කොහොමද අපිට අවශ්‍ය විදිහට තියාගන්නේ? මේ දේවල් වෙනස් වෙනවා. මේ දේවල් වෙනස් වෙනකොට අපිට පේනවා නම් යම් වෙලාවකදී මම කැමති දේ වෙනස් වෙනවා කියන එක දුක එනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි හැමදාම දුකට ප්‍රතිකර්ම හොයන උත්තර හොයන. හැබැයි ඒ උත්තර ඔක්කොම හොයන්නේ කොහෙද? එළියේ. ඒක හරියට ගෙදර වහලේ උළු කැට ටිකක් ගැලවිලා තෙමෙනකොට ඒ වහලෙම තව තැනකින් උළු කැට ටිකක් ගලවලා අර තෙමෙන තැනට දැම්මා වගේ එතන තෙමෙන්නේ අර ගලවපු තැන අපහු තෙමෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් එනකොට අපි ඒකට උත්තරයක් හොයනවා. උත්තරේ ආපහු මොකද්ද වෙන්නේ? ඒක දුකක් වෙනවා. ඕක නෙමෙයිද අපේ ජීවිතේ හැමදාම සිද්ධ වෙලා තියෙන දේ? ඒ නිසා අපි හැමදාම තව දේවල් මත තව දේවල් බලාපොරොත්තු වෙනවා. ඉගෙන ගත්තා, ඉගෙනගෙන ඉවරුනහම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඉගෙන ගන්නවා, රස්සාවක් කළොත් සතුටින් ඉන්න පුළුවන්. හොඳ රස්සාවක් කළොත් හොඳ රස්සාවක් හොයාගන්නවා. දැන් සතුටින් නැහැ, හොඳ පඩියක් ලැබෙන්න අවශ්‍යයි. ඉතින් වැස්සක් කව්වක් නොබල වැඩට යනවා කියන එක සැපක් නෙමෙයිනේ, ඒක දුකක්. ඊට පස්සේ ඒ දුක හොයාගෙන ඒ දුක විඳගෙන අපි යනවා. සතුටින් ඉන්න කියලා මුදල් ලැබෙනවා, පඩියක් ලැබෙනවා, සතුටුද? නැහැ. ඇයි? ඒක වියදම් කරලා අපිට ඕන දේවල් ගන්න ඕනේ. වියදම් කරන එක සතුටුද? නැහැ, ඒක දුකක්. ඊට පස්සේ ඒ දේවල් ගන්නවා. ඒ දේවල් පරිපාලනය කරගන්න යනකොට අපිට ආපහු සතුටුද? ඒව වෙනස් වෙනකොට විපරිණාමයට පත් වෙනකොට ආපහු දුකක්. හැමදාම අපිට ඒ දේවල් මත බලාපොරොත්තු තමයි තියාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. ලබා ගන්න දේ වෙනකොට ඒකේ අගයක් නැති වෙලා ගිහිල්ලා තව දෙයක් පිළිබඳව අපේ බලාපොරොත්තු ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි නැවත නැවත පැන පැන යන සතුට හොයාගෙන යන ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර පවතින දේට වටිනකමක් හෝ නොවටිනකමක් දෙන්න එපා.
බාහිර පවතින දෙයට වටිනකමක් හෝ නොවටිනකමක් දෙන්න එපා. ඇයි දෙන්න එපා කියන්නේ ඒක ඇතුලේ වටිනකමක් හෝ නොවටිනකමක් පනවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතන පවතින යථාර්ථයේ තමයි හේතු නිසා හටගත්ත දෙයක් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. අන්න ඒ හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් එබඳු තැනක තමයි අපි මානසිකව සංකල්පමය වශයෙන් හදාගත්ත ලෝකයක් තුළ ජීවත් වෙන්නේ. මේක තමයි කෙටියෙන් කිව්ව බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු යථාර්ථය. ලෝකේ පවතින දේ ඇතුලේ කොයි වෙලාවකවත් වටිනකමක් හෝ නොවටිනකමක් නැහැ. ඒ වටිනකමක් හෝ නොවටිනකමක් නැති පවත්නා යථාර්ථය පිළිබඳව අපි ඇඳගත්ත දෙයක් තමයි හැමදාම විඳින්නේ. මානසිකව ඇඳගත්ත චිත්‍රයක් තමයි අපි භුක්ති විඳින්නේ. ඒක කොතනකදිවත් හිමි නැහැ යථාර්ථයට. ගඩොල් වැලි සිමෙන්ති පාට ටිකක් නිසා අපිට බිත්තියක තියෙන චිත්‍රයක් පේනවා. මේ චිත්‍රයේහි අයිතිය ගඩොල් වලටවත් වැලි වලටවත් සිමෙන්ති ටිකටවත් එක පාටකටවත් අපිට දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ වගේ දෙයක්. අපි හැමදාම එළියේ රූපෙට ඇඟිල්ල දික් කළාට මේක තමයි වටින්නේ කියලා ඇත්තටම වටිනකම එතන පවරා දෙන්න පුළුවන් දෙයක් නැත්තේ නැහැ. මැණික් ගලක් සහ මැණික් ගලක ෆොටෝ එකක් තියලා මේකෙන් කෝකද වටින්නේ කියලා ඇහුවොත් අපි කෝකද වටිනව කියන්නේ. මැණික් ගල වටිනවා, ෆොටෝ එක වටින්නේ නැහැ. අපි අනිවාර්යෙන් තෝරන්නේ මේ විදිහට තමයි. නමුත් ප්‍රශ්නේ තමයි මැණික් ගල කියන තැනත් ෆොටෝ එක කියන තැනත් කිසිම වටිනකමක් හිමි නැතිකම. ඒක තමයි ලෝකයේ යථාර්ථයයි එහෙම කියන්නේ. ඇහැට පේන්නේ රූපයක් නෙමෙයිද? ඇහැට පෙනෙන්නේ රූපයක්. රූපයක් කියලා කියන්නේ අපි තවදුරටත් ඒක තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන එකේදී වචනයක් වර්ණ නිභා කියලා. වර්ණ නිභා කියලා කියන්නේ වර්ණ සටහනක් කියන එක. ඒ කියන්නේ ඇහැට පේන්නේ වර්ණ රූපයක්, වර්ණ සටහනක්. බාහිර වස්තුවකට වැටිලා එන පරාවර්තිත ආලෝකයක් තමයි ඇහැට අපිට පේන්නේ. පාට ටිකක්, පාට සටහනක්. එතකොට ওই පාට සටහනේ වටිනකමක් තියනවද? ওই පාට ටිකේ වටිනකම නැහැනේ නේ. ඇහැට ගේන පාට ටිකේ කිසිම වටිනකමක් නැත්තේ නෑ. ඇහැට ගේන පාට ටිකේ වටිනකමක් නැත්තේ නෑ. ඒක පෙර නොතිබී ඇහැට එනවා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඇහැට ආවට පස්සේ ආපහු ගිය තප්පරේ ඇහැට ආපු පාට ටික ඊළඟ තප්පරේ එනවද? එහෙම එන්නේ නෑ. ආපහු අලුතෙන් තමයි ඇහැට පාට ටිකක් එන්නේ. එහෙනම් ඇහැට පේන පාට ටිකේ වටිනකමක් නැහැනේ. එහෙනම් අපි කොහොමද මැණික් ගල වටිනව ෆොටෝ එක වටින්නේ නැහැ කියලා එක දිහා බල්ලා කිව්වේ? දෙකේම පාට ටිකක් නෙමෙයි ඇහැට ආවේ. දෙකම එක සමානව එන තැනක යථාර්ථය තමයි ඇහැට එන ඔය පැහැසටහනේ වටිනකමක් හෝ නොවටිනකමක් පනවන්න බැරි කම. ඒකයි ලෝකේ යථාර්ථය ඇතුලේ වටිනකම් නොවටිනකම් නැහැ කියලා කියන්නේ. රහතන් වහන්සේ නමකට මැණික් ගලකත් ෆොටෝ එකකත් තියෙන තැනක පෙන්නුවොත් එහෙම ඕකේ මැණික් ගල වටිනා වෙලා ෆොටෝ එක නොවටින දෙයක් වෙලා නෑ. උන්වහන්සේට ඒ නිසා මැණික් ගල නැති වුණා කියලා දුකකුත් නෑ, ෆොටෝ එක ලැබුණා කියලා සතුටකුත් නෑ, මැණික් ගල ලැබුණා කියලා සතුටක් ඇත්තේ නෑ. ඇයි? පේන රූපේ වටිනකමක් පේන්නේ නෑ. පේන රූපේ වටිනකමක් තිබුණොත් අනිවාර්යයෙන්ම අපි ඒක ගැන ඇලෙනවම තමයි. පේන රූපේ වටිනකමක් තිබුණොත් ඒකේ ඇලෙනවම තමයි. හැබැයි කෙනෙක් යථාර්ථයක් විදිහට තේරුම් ගන්නවා පේන රූපේ කවදාවත් කිසිම වටිනකමක් ඇත්තේ නැහැ. පේන රූපේ ස්වභාවය තමයි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවය. ඒකනේ රූපේ ස්වභාවයනේ, හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරනවා අනිත්‍යතාවය කියලා. අනිත්‍යතාවය, රූපය අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ මේ අපි අද දකින්න පුරුදු වෙලා ඉන්න සාමාන්‍ය මට්ටමේ කතාව නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ. අපි දකින්න පුරුදු වෙලා ඉන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මේ තියෙන දේවල් නැති වෙලා යන එක තමයි අනිත්‍ය කියලා අපි දකින්න පුරුදු වෙලා ඉන්නේ. ඇති දෙයක නැතිවීම කියන එක දැක්ක කියලා අපිට නිවන් දකින්න බෑ. අපි ඉන්නේ මේ මිනිස්සු ඉපදිලා ඊට පස්සේ මේ ඉඳලා මැරෙලා යනවා, මේ තමයි ලෝකයේ අනිත්‍යතාවය. අපි ගොඩනගාගත්ත ලෝකේ, අපි ගොඩනගාගත්ත දේවල් ඔක්කොම නැති වෙලා යනවා, මේ තමයි අනිත්‍ය.
කියලා අපි අනිත්‍ය හඳුනන්නේ මේ විදිහට. හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න කෙනෙකුට තේරුම් ගන්න කියලා දේශනා කරපු අනිත්‍යතාවය. මොකක්ද මේ අනිත්‍යතාවය? විනතුනි මේ අනිත්‍යතාවය තමයි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා මේ ලෝකයේ ඇත්තටම විද්‍යමාන වන ස්වභාවය ගැන ඒකෙන් විවරණය කළේ. ඇ රූප චක්කු විඥාන ආදී මේ ධර්මය අනිත්‍යයි කියලා පෙන්නපු එක. ඒ අනිත්‍යයි කිව්වේ මොකද්ද? ඇහැ රූප සහ සිත මේ ධර්මය අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ, ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ මේ උපදිනකොටම තිබ්බ ඇහැ මැරෙනකොට නැති වෙලා යනවා කියන එක දේශනා කරන්න එහෙම නෙමෙයි මේක දේශනා කරන්නේ. ඇහැ අනිත්‍යයි කියලා දේශනා කළේ මේ ඇහි තියෙන සියුම්ම ස්වභාවය පිළිබඳව කරපු විවරණයක්. ඇහි තියෙන සියුම්ම ස්වභාවය පිළිබඳව කරේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි තේරුම් අරගෙන ඉන්නේ පැය ඇහැ කියන්නේ මොකද්ද කියලානේ. ඇහැ කියලා කියන්නේ අපිට මේ දකින්න පුළුවන් දේ නෙමෙයි. කාටවත් ඇහැ දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඇහැට කියනවා අපි අනිදස්සනයි කියලා. ඒක දකින්න බෑ. අපිට අද ඇහැ කියන එක ගැන හිතනවා නම් මේ සුදු පාට එකක් මැද කළු ඉංගිරියාවක් මෙහෙම තියෙන එකක් කියලා. ඒ කියන්නේ රූප නිමිත්තක් නෙමෙයිද? රූප සටහනක් ගැනනේ කියන්නේ නේ. ඒකට කියන්නේ රූපේ මිසක ඇහැ නෙමෙයි. හොඳම දේ තමයි කළුර වෙලාවක කණ්ණාඩිය ළඟට යන එක කියලා මං කියන්නේ. පුළුවන් ද ඇහැ දකින්න? බෑ. අපිට සිද්ධ වෙනවා ටෝච් එකක් අරගෙන කණ්ණාඩියට ගහලා දකින්න පුළුවන්ද? බෑ. අපිට ඇහැ පැත්තට එළිය වැටුනහම ඒ පරාවර්තිත එළිය කණ්ණාඩියට වැටිලා එතනින් ප්‍රතිබිම්බ ගත වෙනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඇහැ. දැන් ඇහැ දකින්න කොච්චර රවුමක් යන්න උනාද? ඇහැද දැක්කේ? එහෙම නැත්නම් අර ටෝච් එකේ ආලෝක සටහනද අපි තව විදිහකින් ගත්තොත් දැක්කේ? අපි දැක්කේ අර වර්ණ සටහනනේ. ඒ වගේ තමයි අපිට ඇහැ දකින්න බෑ කවදාවත්. අපි දකින්නේ මොකද්ද? පාට ටිකක්, වර්ණ සටහනක් විතරයි දකින්නේ. එතකොට ඇහැට පුළුවන් ඕන දෙයක් දකින්න. හැබැයි ඇහැට ඇහැ දකින්න බෑ. ඇහැ කියන්නේ ඉතාම සියුම් ස්වභාවයක්. හරියට කණ්ණාඩියේ තියෙන උපවත් බව වගේ කර්මයෙන් සකස් කරපු ගතියක් තමයි ඇහැ කියලා කියන්නේ. ඒකට පුළුවන් මේ බාහිර රූපයක ඡායාව පතිත කරගන්න. හැබැයි ඒ පතිත වෙනකොටම ඒ ඇහැ අර ඡායාවට අනුව බිඳෙනවා. චක්කුම් භිජ්ජති කියලා කියන ඇහැ බිඳෙනවා. ඇහැ බිඳුනට පස්සේ ඒ ඇහැට ආයේ රූප දකින්න බෑ. ඇහැ බිඳුනහම ඒ ඇහැට ආයේ රූප දකින්න බෑ. ආයෙත් අර ප්‍රසාද රූප ටික හදන්න ඕනේ. හැදුවට පස්සේ තමයි ආපහු රූපයක් පේන්නේ. එතකොට අලුතෙන්ම ඇහැක් අලුතෙන්ම රූපයක් විදිහට තමයි රූප පේන්නේ. මෙන්න මේක තමයි ඇහැ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. දැන් ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා දේශනා කළේ මෙන්න මේ එක මොහොතක ඇහැට ආපු වර්ණ රූපයත් වර්ණ රූපය ගෝචර කරගත්ත, කියන්නේ වර්ණ රූපය ඇවිල්ලා වැටුණු ඇහත් අනිත්‍යයි. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට හිතේ ස්වභාවය මොකද්ද? අර ඇහැට ආපු වර්ණ සටහන පිළිබඳව දැනගන්න එක තමයි හිතේ ස්වභාවය. ඒකට තමයි චක්කු විඥාන සිත කියලා කියන්නේ. ඒකෙන් කරන්නේ ඇහැට වැටුණු වර්ණ සටහන ගැන දැනගන්න එක. ඊට පස්සේ අපි මනසින් සිද්ධ කරන අනිත් දේවල් ටික තමයි අර ඇහැට ආපු රූපය ගැන අපි හිතලා කල්පනා කරලා බලනවා මේ මොකද්ද කියලා. ඒක විමසනකොට ඕගොල්ලොන්ගේ හිතේ මීට කලින් රැස් කරගෙන තිබුණේවා තිබුණොත් එහෙම, මේ කියන්නේ අහවල් දේ, අහවල් මිනිස්සයා, අහවල් පුද්ගලයා, අම්මා තාත්තා, එහෙම නැතිනම් මේක වටින දෙයක් නොවටින දෙයක් කියලා ඕගොල්ලෝ රැස් කරගෙන තිබුණා නම් දැන් අන්න රැස් කරගෙන තිබුණ දේ දැනගන්නවා. දැන් ඇත්තටම කියන්නේ ඔයගොල්ලෝ දැනගත්තේ අර ඇහැට ආපු රූපයද, රූපය පේනකොට රූපය ගැන රැස් කරගෙන තිබුණු නිමිති ටිකද දැනගත්තේ? රූපය ගැන රැස් කරගෙන තිබුණ නිමිති ටික තමයි දැනගත්තේ. එතකොට අපි හිත පැත්තෙන් ගෙනාපු අර රැස් කරගත්ත නිමිති ටික දැනගන්නකොට අපිට හැමදාම අපේ හැඟීම තියෙන අපි රූපය දැනගත්ත කියලා නෙමෙයිද? අපේ හැඟීම තියෙන හැමදාම අර රූපය දැනගත්ත කියලා. ඉතින් වැරදි තැනක නෙමෙයිද අපි ජීවත් වෙන්නේ? වැරදි තැනක තමයි අපි ජීවත් වෙන්නේ. අපි හැමදාම අර හිත පැත්ත තියෙන සංකල්පනාවත් එක්ක තමයි අපි බැඳීම හදාගෙන තියෙන්නේ. අපි කොච්චර කිව්වත් මම දරුවට ආදරේ කියලා ඇත්තටම ඔබ ආදරේ කරන්නේ දරුවටද, නැතිනම් ඇහැට පේන රූපය දරුවා කියලා පෙන්වන ඔබේ මනසටද? ඒ රූපය දරුවා කියලා පෙන්වන මනසට තමයි ආදරේ කරන්නේ.
අම්මට ආදරේ කියලා කිව්වට ඇත්තටම ආදරේ කරන්න එළියේ තියෙන දෙයකටද එහෙම නැතිනම් ඒ රූපය අම්මා කියලා පෙන්වන මනසටද ඒ රූපය අම්මා කියලා පෙන්වන මනසට යම් හේතුවක් නිසා ඔක වෙනස් වුනොත් එදා ඉඳලා පේන දේ වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙනවා ඒක තමයි ස්වභාවය එනිසා සංකල්පය වෙනස් වෙනකොට ඒක වෙනස් වෙනවා ඒකයි පුංචි කාලේ ආදරෙන් හදාගත්ත අය පස්සේ කාලේ පේන්න බැරි වෙන තත්ත්වයට පත් වෙන්නේ ඒ නිසා තමයි ඒක ආදරණීය කම එළියේ තිබිලා එන දෙයක් නෙමෙයි ඒක තමන් හඳුනාගත්ත විදිය හඳුනාගත්ත විදිය වෙනස් වෙනකොට ඒකම වෙනස් විදිහට තමන්ට පේන්න පටන් ගන්නවා එතකොට අපි හැමදම කොච්චර අපි ආදරෙයි කියලා කිව්වත් බැඳෙනවා කියලා කිව්වත් අපි බැඳෙන්නේ ඒක හොඳයි කියලා පෙන්වන සංකල්ප රාමුවට නෙමෙයිද ඒ සංකල්ප රාමුවට තමයි අපි හැමදාම බැඳීම කියන දේ හදාගෙන තියෙන්නේ ඒ කියන්නේ අපි දෙයකට ආස කරන්නේ ඒක වටිනවා කියලා පෙන්වන අපේ මනෝභාවය නිසා ඒක වටිනවා කියලා පෙන්වන අපේ මනෝභාවය නිසා තමයි ඒක අපි වටිනවා කියලා අල්ලගන්නේ කොටිම කියනවා නම් තමන් තමන්ගේ හිතටම තණ්හා කරනවා මිසක කවදාවත් යථාර්ථයට තණ්හාව කියන දේ පැවතිලා නැහැ රූපෙට තණ්හා කළා නැහැ එතකොට ඔන්න ඔය වැරදි තැනක ජීවත් වෙන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඇත්ත කතාව තේරුම් ගන්න ඇත්ත කතාව තේරුම් ගත්තොත් එදාට දුක් වෙන්න තැනක් ඇත්තේ නැහැ මම කියන්නේ ඔක හරියට අර චිත්‍රපටයක් බලන තැනක තියෙන දේ වගේ චිත්‍රපටි ටෙලි නාට්‍ය කවුරුත් බලලා ඇත්තේ ඒවල තියෙන දුක්ඛදායක ජවනිකාවක් යනකොට දුක හිතෙන තැනක් යනකොට ඕගොල්ලොන්ට දුක හිතිලත් ඇති ඇඬිලත් ඇති එතකොට ඒ දුක හිතෙන තැනක හිතන්නකෝ ඒ වගේ අවස්ථාවක මේ රංග චිත්‍රපටිය රඟපාපු කෙනත් ඕගොල්ලොත් එක්ක මේක බලනවා එයත් අඬයිද එයත් දුක් වෙයිද නෑ එයා අඬන්නේ දුක් වෙන්නේ නැහැ ඇයි අඬන්නේ දුක් වෙන්නේ නැත්තේ එයාට මතක් වෙන්න තියෙන්නේ මොනවාද රඟපාන කොට වෙච්ච සිදුවීම ඒක ඇතුලේ සිද්ධ වුණේ මොනවද ඒක කොහොමද රඟපෑවේ එතකොට ඒක කොයි විදිහටද දැන් සකස් කරලා තියෙන්නේ එයා දන්නව දෙකක් කරුණු මොකද්ද එයා දන්න දෙක පළවෙනි එක තමයි එයා දන්නව ඒක රඟපාලා ඉවරයි කියලා දෙවෙනි එක තමයි එයා දන්නව ඒක සකස් කරලා ඉවරයි කියලා මේ කරුණු දෙක තමයි දන්නේ එයා අඬන්නේ නැති වෙන්නේ හේතු දෙකයි තියෙන්නේ ඒක රඟපාපු දෙයක් කියලා දන්නව ඒක සකස් කරලා ඉවරක දෙයක් කියන්නේ දන්නව ඉතරයි පින්නතුනේ අපේ ජීවිතේ කතාව ඔය වගේ තමයි අපේ ජීවිතේ යථාර්ථය ඔක තමයි අපි හැම වෙලාවකදීම අර රඟපාලා ඉවරයි සකස් කළේ ඉවරයි කියන එක දන්නේ නැතිකම නිසා තමයි අපි හිතෙන් මවල දෙන චිත්‍රපටිය දිහා බලාගෙන අඬන්නේ වැළපෙන්නේ සතුටු වෙන්නේ අපි කරුණු දෙකක් දැනගත්තොත් ඔය ලෝකෙට අනු ජීවත් වෙන්න අපි යන්නේ නැහැ මොකද්ද අපි දැනගන්න ඕනේ කරුණු දෙක රඟපාලා ඉවරයි සහ සකස් කළේ ඉවරයි රඟපාලා ඉවරයි කිව්වේ මොකද්ද ඇහැට රූපයක් ගැටුණා වර්ණ රූපයක් විදිහට ඇහැට දෙයක් ඇවිල්ලා ගැටුණා ඇහැට පෙනුන දේ ඇතුලේ කවදාවත් වටිනකම් නොවටිනකම් තිබුණේ නැහැ ඒක වටිනවා කියලා දැනගත්තේ තමන්ගේ හිත පැත්තෙම සංකල්පයක් ඇතුලේ ඒක තමයි සකස් කිරීම කියලා කියන්නේ සංස්කරණය කරනවා කියලා කියන්නේ ඇහැට රූපේ පෙනුණා රූපේ වටිනකමක් තිබුණේ නැහැ රූපය වටිනවා කියලා පෙන්නන සංඥාවක් තිබුණා තමන්ගේ හිත පැත්තේ එතකොට දැන් මේ දෙක එකතු කරන්නේ නැති වුණොත් වටිනාකම් සහිත දෙයක් එළියේ පේන්නේ නැහැ. එහෙම වුණොත් අපිට ලෝකේ දුක උපදින කමක් නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි අපිට අද දවසේදී සිද්ධ කරගන්න ඕනේ. දේ හිත පැත්තේ තියෙන කෙලෙස් ආශ්‍රව ටිකෙන් බාහිර දේ ඇසුරු කරන මෝඩකම අපි අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරගන්න බෑ පවතින දේ යථාර්ථය අපි තේරුම් ගන්නේ නැත්තම්. අන්න ඒ නිසා තමයි ලෝකේ පවත්නා ධර්මයන්ගේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ධර්මතා ධර්මයන් පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසා හැම වෙලාවකදීම මේ දේවල් වල අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්ම ස්වභාවය ගැන අපි මෙනෙහි කරන්න ඕනේ. එතකොට අනිත්‍යයි කියලා කියන්නේ අනේ මේ ඔක්කොම නැති වෙලා යනවනේ කියලා දුකෙන් ඉන්නේ කෙහෙම නෙමෙයි. ලෝකේ පවත්නා යථාර්ථය බොහොම ගැඹුරින්, බොහොම දාර්ශනිකව තේරුම් අරගෙන ඉන්න එක. එතකොට ලෝකේ දේවල් නැති වෙලා යනකොට එයා ඒකෙන් දුකටපත් වෙන්නේ නැහැ. ලෝකේ දෙයක් ලැබෙනකොට පොඩි එකෙක් සතුට වෙනවා වගේ එයා මහ උද්දාමයකටපත් වෙලා සතුට වෙන්නේ නැහැ. එයා නිවුණු මනසින් උපේක්ෂා සහගතව හැමතැනම පරිණතව බලන් ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකට කියනවා අවේදිත සුඛ. අපි සැපය හඳුනාගන්නේ වේදනාවෙන්.
එබඳු තැනක මහා සැපයක් තියෙනවා වචනයෙන් කිව නොහැකි තරම්. හැබැයි මේ සැපය වේදනාවකින් පණවන්නේ නැහැ, නිවීමත් එක්ක එන දෙයක්. ඉතින් ඒ සඳහා තමයි අපි උත්සාහවත් වන්නට ඕනේ. ඒ සඳහා හැම කෙනෙක්ම අප්‍රමාදී වන්නට කියලා සිහිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ගැඹුරුයි. ඒක අපිට නුවණින් සම්මර්ෂණය කළ නුවණින්ම අවබෝධ කරගන්නට තියෙන දෙයක්. ඉතින් මේ කියපු කාරණු ටික අහලා පුරුදු අය තති එයාට නම් ටිකක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් දේවල්. ආධුනිකවම කට්ටිය ඉන්නවා නම් එයාට ටිකක් අපහසු වෙන්නට පුළුවන්, තේරුම් ගන්න ගැඹුරුයි කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි අතහැර ගන්න එපා. මං සාමාන්‍යයෙන් කියන වෙනද දැනගත්ත දෙයට වඩා වැඩි දෙයක් දැනගත්ත නම් ඒක ලොකු දෙයක්. මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද ටිකක් තේරුම් ගත්ත කෙනාට වඩා වැඩිපුර අප්‍රමාදී වෙන්න ඕනේ කවුද? මොකුත් නොතේරුණා නම් නේ. ඇයි බුදුරජාණන් වහන්සේ මෙච්චර ධර්මයක් දේශනා කරලා තියෙනකොට අපිටත් හිතන්න පුළුවන් මනසක් ලැබිලා තියෙනකොට තේරුම් නැත්නම් අපි ඒක කොහොම හරි තේරුම් ගන්නවා කියන තැනින් උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට අපි වීරය කරන්නට අවශ්‍යයි. අතහැර ගන්න එපා. අපිත් මේ බණ දැනගෙන ඉපදිලා එහෙම නැහැ. මේක අහලා නිදි කිර කිර හරි බණ අහලා කොහොම හරි හිත ඒකත් එක්ක අරගෙන ගිහිල්ලා ඒක තේරුම් ගත්තේ. ඒක තේරුම් ගත්තාම මහ නිවීමක්, මහ සැනසීමක් ලබන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒක කොහොම හරි ඔබේ ජීවිතයට පුරුදු පුහුණු කරගන්න, ඒ තුළ ජීවත් වෙනකොටම දුක නැති කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ ශාසනයේ තියෙන විශේෂය. මේක ප්‍රතිඵල ලබන්න ඕනේ. මේක අකාලික ධර්මයක්නේ. කල් නොයවා විපාක දෙනවා. මැරුණට පස්සේ නෙමෙයි මේක ප්‍රතිඵල ලැබෙන්නේ. ලෝක ගොඩාක් ආගම් සමය දර්ශන තිබුණත් ඒ හැම එකකම කියන්නේ මරණින් මත්තේ ලැබෙන දේවල් ගැනනේ. මැරුණට පස්සේ සුගතිය යනවා හෝ අපි නිත්‍ය තැනකට යනවා, දෙවියෙක් ළඟට යනවා කියලා කිව්වට ඕක මැරිලම බලන්න එපානේ. හැබැයි මේ ශාසනය එහෙම කියන තැනක් නෙමෙයි. මේකේ අග්‍රතම ඵලය, අවසාන ප්‍රධානම දේ ලබන්න පුළුවන්කම තියෙන්නේ මැරිලා නෙමෙයි. අපි නිවන් සැප ලැබේවා කියලා මලගෙදරක ගැහුවට මැරිලා නිවන් දැක්ක කවුරුත් ඇත්තේ නෑ. නිවන් දකින්න පුළුවන් කාටද? නිර්වාණය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙනකොට. ඒ නිවීම අපිට මේ අදම භුක්ති විඳින්න පුළුවන්කම තියෙන ඒ මාර්ගය යනවා නම් ඒක තමයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය. ඒකයි ධර්මයේ ගැන කියනකොට අකාලිකයි කියලා කියන්නේ. ඒක කල් නොයවා විපාක දෙනවා. සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතයේ ඇතුළෙම මේක අපිට අත්විඳින්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා කවුරුත් අප්‍රමාදී වන්නට කියලා හැම කෙනෙකුටම සිහිපත් කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දීමට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.